ආන්තරණයකට තුරුදී ඇති ඉමුනෝග්ලොබියුලින් වංචාවට අදාළව අතරංගොඩගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සිවුදෙනා එළමෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. එලෙස අතරංගොඩ ගැනුනේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී සැපයුම් නිරාන් ධනංජය සහ තොගපාලක සුජිත් කුමාර යන අයයි. මෙම වංචාවට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයගේ කාර්යාලයේ ඇති ලිපිගොනු හෙට පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමකට මාලිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේ වික්‍රම ඊයේ අවසර ලබා දුන්නා. එම කාර්යාලය පරීක්ෂා කරන තෙක් එය වසා තබන ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ. නොයිපදුණු අනාගත දරුවාද ගෙවීමට යටත්ව රජයේ වැටුප් ලබමින් බදු ගෙවන ජනතාවගේ මුදලින් වරප්‍රසාද ලබා හුදු අත්සන් යොදමින් කටයුතු කිරීමත් මනුෂ්‍ය ශරීරයට යොමුවන ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිර්දේශ නොසලකා හැරීමත් නිරීක්ෂණය වන බවයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. අනතුරුව සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සිවුදනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තවේදීන් පළ කළේ මෙවන් අදහසක්. හොර ඉමුනෝග්ලොබියුලින් එක 3200ක් මාත්‍ර අරගෙන තියෙනවා. හරියටම තහවුරු කරන්නේ නැහැ කීයක් රෝගීන්ට විද්දද කියලා. අපරාධය කරපු මූලික වගකීම්ත්ත කියනවා ඒක ඉමුනෝග්ලොබියුලින් තිබ්බේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒක ඉමුනෝග්ලොබියුලින් නෙවෙයි කියලා. එතකොට ඒකේ මොනවද තිබ්බේ කියන එක තාම තහවුරු කරලා නැහැ. පළවෙනි එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම කරන්නට ඕනේ දේ තමයි මේ ඉමුනෝග්ලොබියුලින් එක ඇතුලේ මොනවද තිබ්බේ කියන එක හොයලා ඒකෙන් මේ රටේ රෝගීන්ට වෙන්න පුළුවන් හානිය පිළිබඳව වග කියන පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනේ. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවේ මිනිසුන්ට නිදහස් සෞඛ්‍යයෙන් විතරයි පිහිට තිබ්බේ. ඉතින් නිදහස් සෞඛ්‍යයට යන්නත් මිනිසුන්ට බය වෙන තරමට ඖෂධ පිළිබඳ, ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ, සෞඛ්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව තිබිච්ච විශ්වාසය බිඳවැට්ටුවා මේ නිලධාරීන්. මේ අපරාධයට විරුද්ධව ගන්න ඕනි ඉහළම ක්‍රියාමාර්ග අරගෙන මහමොළකාරෝ ඇල්ලුවේ නැත්තම් හාල්මැස්සෝ අල්ලලා දඩුවම් කරොත් වෙන්නේ මහමොළකාරයෝ ඉස්සරහට වැරද්දක් කරන්න පෙළඹෙන එක නවතින්නේ නැහැ. කනගාටුයි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් නම් මේ වෙද්දි කිසිම පරීක්ෂණයක ප්‍රතිඵලයක් නැහැ. අදුතරමින් ඉන්ටර්ම් ප්‍රතිඵලයක්වත් නැහැ. ආල්මස්සෝ නම් ටිකක් අවුවේගෙන යනවා. CID එක හිතනවා නම් අපි ගොන්නු කියලා අපි මේ බලන් හිටියට අපිට තේරෙන්නේ ඒගොල්ල අල්ලන ආල්මස්සෙක් ලොකුයි කියලා වුණාට අපිට තේරෙනවා තාම නියම හොරුන් අල්ලන්න පටන් අරන් නැහැ. හිතලවත් නැහැ කියලා CID. ඒ අනුව CID පරීක්ෂණ ගැන විශාල සැකයක් මතුවෙමින් පවතිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.